ආයි පොන්නරනි අද සමස YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන video ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඔව් අද ඕගොල්ලන්ට මම කියලා දෙන්න හදන්නේ සමිසර YouTube channel එකෙන් කොහොමද කොණ්ඩයක් වනට වික් කරගන්නේ. ඒ වගේම ගොඩාක් ඇරදින ප්‍රශ්න තමයි කොණ්ඩේ ගොඩක් තුනි. ඒ කියන්නේ සර shampoo දාලා ඒ වගේ දේවල් කරලා ඒක කැමිකල් ට්‍රීට්මන්ට් කරලා තමයි ওই කොණ්ඩේ ගොඩාක් තුනී වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි මොකටද කැමිකල් ගන්න? ඒකින්ද සමිසල් YouTube channel එකේ ඔයාලට හැමතිස්සෙම කියලා දෙන්නේ natural දේවල්. හොඳ දේවල් තමයි කියලා දෙන්නේ. ඉතින් කැමිකල් ගන්න එපා. අපි දන්නේ නැහැ ඒවේ මොනවද තියෙන්නේ කියන එක. ඉතින් ඒකින්ද නිතරම අපි ඔයාලට කියලා දෙන්නේ natural දේවල්. ගෙදර කුස්සියෙන් අපේ ගෙදර තියෙන බඩු වලින් කොහොමද මේක මේ වගේ හොඳ ට්‍රීට්මන්ට් එකක් කරගන්නේ කියලා. ඔව් අද අපි කියලා දෙන්න හදන්නේ කොණ්ඩේ ඉක්මනට දික් කරගන්න සහ තුනීභාවය නැති කරගන්න සහ කොණ්ඩේ අඩු ඇයට, ඒ කියන්නේ හිසකෙස් අඩු ඇයටත් මේක ගොඩක් හොඳයි මේ ට්‍රීට්මන්ට් එක. ඔව් බලමු එහෙනම් කොහොමද මේක කරන්නේ කියලා. මේ දවස්වල නම් විතර ගොඩක් ගණන් තමයි. සමහරක් තැන්වල හොයාගන්නත් නැහැ. ඉතින් කොහොමද ඔයගොල්ලන් විතරක් හොයාගන්න? හොයාගන්න මොකද මේ විතරේ අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මේකේ අනිත් දේවල් නම් එකක් දෙයක් නැතුණත් කමන්නේ නැහැ. එනනම් පිටරයක් නම් අනිවාර්යෙන් ඕන වෙනවා. ඔව් අපි එහෙනම් බලමු මේක හදන්නේ කොහොමද කියලා. ත්‍රේම දා ගන්නවා මේකට. ඊට පස්සේ අපි මේ Nescafe පැකට් එකක් දා ගන්නවා. මේක බෝතල් ඔය දිනුත් වෙනවා. ඔකලංගාව එහෙම බෝතලයක් තියෙනවා. ඒකෙන් අරගෙන දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට මේක ඉස්සෙල්ලා අලවන් කරමු. ඔයගොල්ලන්ට මේ Nescafe කුඩු මදි කියලා හිතනවා. තව පැකට් එකක් දෙකක් වුණත් දාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට කලවම් වෙන්න ඕනේ පිටරෙත් එක්ක. ගෑර උප්පකින් උනත් කලවම් කරගන්න පුළුවන්. ඊට පස්සේ විටමින් E කරලක තෙල් දා ගන්නවා. දැන් ඉතින් මේක නැහැ කියලා මේක හදන්න නැතුව ඉන්න එපා. විටමින් E කරලක් නොදන්නම කියලා ප්‍රශ්නයක් නැහැ. දැම්මොත් වඩාත් හොඳයි. නොදන්නම කියලා ප්‍රශ්නයක් නැහැ. දැම්මොත් වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් අපි මම හැමතිස්සෙම මගේ YouTube channel එකෙන් කියන්නේ ඔයගොල්ලන්ට ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් උදේවරුවක කරන්න. ඒක වඩාත්ම හොඳයි. උදේවරුවක් වුවොත් උදේ 9ත් 10 11 ඒ වගේ අතර කරනවා නම් ගොඩාක් හොඳයි මේ වගේ ට්‍රීට්මන්ට් එක. අනිත් එක මතක තියාගන්න ඔළුවට කරන, ඒ කියන්නේ අපි කොණ්ඩෙට කරන ට්‍රීට්මන්ට්. එතකොට අපේ ස්කබල මේක අනිවාර්යෙන් ගෑවෙනවා. මේ වගේ ට්‍රීට්මන්ට් එකක් වැස්ස කාලෙක කරන්නත් එපා. වහිනවනම් උදේ ඉඳන්
අන්න එදාටත් මේ වගේ දේවල් කරනවට මම නම් කැමති නැහැ පෞද්ගලිකව. අපි ඊට පස්සේ මේකට එකතු කරගන්නවා පිරිසුදු පොල් තෙල්. පිරිසුදු පොල් තෙල්. මම සවක සමහරක් කෙනෙක් අහන්න පුළුවන් ඔලිව් ඔයිල් දැම්මට කමක් නැද්ද කියලා. ඔව් ඒත් ප්‍රශ්නයක් නැහැ. පොල් තෙල් නැති වෙන්නේ නැහැ ඕනගේ එක තියෙනවා. සමහරක් කැමති නේ ඔලිව් ඔයිල් දාන්න. ඔලිව් ඔයිල් දානවා නම් ඒකත් කමක් නැහැ. එතකොට පොල් තෙල් දාන්න ඕනේ නැහැ. කැමති නම් ඔලිව් ඔයිල් පොල් තෙල් දෙකම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හොඳට ගසා ගන්න. මේක දැන් ඔගලන්න පුළුවන් පුළුන් කෑල්ලකට අරගෙන ඔළුවේ කෙස් ටික පාදලා ස්ක්‍රබල ගාව ගන්න. ස්ක්‍රබල ගාලා ඉවරලා වැඩි ටික පුළුවන් ඔගලන්ට ටෙස්ට් වලත් ගන්න. ගාලා විනාඩි 20ක් තියන්න කියලා ෂැම්පු එකක් දාන්න වෙනවා අනිවාර්යයෙන්. මොකද නැත්තම් මේක විතර ස්මෙල් එක කැමති නැති හින්දා කවුරුත් අනිවාර්යෙන් ෂැම්පු දාලා සෝදා හරින්න. මේක සතියකට එක සැරයක් කරන්න පුළුවන් හොඳ ට්‍රීට්මන්ට් එකක්. මතක තියාගන්න ඕගොල්ලන් ෂැම්පු දානකොට සැර ෂැම්පු දාන්න එපා. ගොඩක් මෘදු ෂැම්පු හොයාගන්න. ෂැම්පු එකේ ගහලා දිනන ගොඩක්ම ඒ කියන්නේ සේදු කාරකය මෙච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා කියලා මම ඒ ගැන වෙන වීඩියෝ එකක් වලට අරගෙන ඉන්න. සේදුම් කාරක අඩු ෂැම්පු. ඒ කියන්නේ සැර අඩු. පුළුවන් තරම් නැචරල් ෂැම්පු එකක් පාවිච්චි කරන්න. මේ එතකොට ඔයගොල්ලන් කොන්නේ ගොඩාක් කල් ලස්සනට තියාගන්න පුළුවන් අර දිලිසෙන ෂයින් එකත් එක්ක. ඉතින් මේ වගේ ට්‍රීට්මන්ට් ගොඩාක් මම මගේ YouTube channel එකේ දාලා දෙනවා. ඔයගොල්ලන්ට ඒවත් බලන්න පුළුවන්. මේ කැමති එකක් අරගෙන ඔයගොල්ලන්ට මේ වගේ ට්‍රීට්මන්ට් එකක් සතියකට සැරයක් සතියට දෙසරයක් වගේ කරන්න පුළුවන්. මේ ට්‍රීට්මන්ට් එක සතියට සැරයක් කරන්නත් පුළුවන් ඔයගොල්ලන් කැමති පරිදි. එහෙනම් ඉතින් නැවතත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් ඔයගොල්ලන් හමු වෙනතුරු ඔයගොල්ලන් පරිස්සමින් ඉන්න.